මේ දවස්වල කතා කරනවා මේ IMF 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 කියලා. ඔව්. තුරන් දැම්ම පුවත්පත්වල පළ වෙනවා. ඒකෝ මේ මොකද මේගොල්ලෝ මේ IMF ලැබෙනවා කියලා මහා උජාරුන් කෑ ගහනවා. අපි අපේ රට ඇවිල්ලා නිදහස් ස්වාධීන ස්වෛරී රාජ්‍යයක්. අපි රාජපක්ෂලා මේ රට බංකොලොත් කරපු නිසා තමයි එක එකාගේ අල්ලේ නටවන රටක් බවට වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට පත් කරලා තියෙන්නේ. IMF එකට ඕන විදිහට කරන්න නම් හරිද? එහෙනම් ආණ්ඩුවට ආර්ථික උපදේශකයෝ ඕනෙත් නැහැ. ආණ්ඩුවක් තියෙන්න ඕනෙත් නැහැ. IMF කියන ටික දාන්න පුළුවන් එකපාරට. දැන් ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න ඕන. දැන් IMF එකට රජය පොරොන්දු වෙලා තිබ්බා සොරාකෑ දීපල නැවත පවරා ගැනීම පනත ගේනවා කියලා ඉවරලා. ඒක ගෙනල්ලා නැහැ. ඒ වගේම ධන කුරේරයන්ගෙන් ට වෙනම බද්දක් ගේනවා කියලා තිබ්බා ඒක ගෙනල්ලා නැහැ. ඒක නොගෙනාපු නිසා දැන් IMF එක යෝජනා කරලා තියෙනවා ඒ කියන්නේ මේ ගෙවල් වලටත් බද්දක් ගහන්න. හරිද? එතකොට මේ වගේ එන ගහනා වගේ බදු ගන්න ආණ්ඩු ඕනද? ඒ නිසා ආණ්ඩුවේ එකම ආදායම් මාර්ගය බදු විතරක් වීම නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ අපනයනය වැඩි කරලා විදේශ ආයෝජකයන්ව මේ රටට ගෙනල්ලා රාජ්‍ය ආදායම ඩොලර් වලින් වැඩි කරගත්තොත් අපිට ඒ සඳහා කැපවීම තිබ්බොත් ඒක කරගත්තොත් IMF එක කියන විදිහට නටන්න ඕනේ නැහැ. එතකොට අපේ ගෙවීමේ හැකියාව වර්ධනය කරගත්ත ආකාරය IMF එකට පෙන්නලා අපි කරන්නේ මේ ටික තමයි, අපි නොකරන්නේ මේ ටික තමයි කියලා අපිට ආගවි කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සමගි ජන බලවේග රජයක් ආවහම මේ සාමාන්‍ය මිනිහා තලන පෙළන මේ බදු ප්‍රතිපත්තිය අයින් කරන්න අපි අනිවාර්යයෙන්ම මේ IMF ගිවිසුම නැවත සමාලෝචනයකට ලක් කරනවා. එතකොට දැන් ජනාධිපතිතුමා කියලා බංකොලොත් භාවයෙන් මුදවනවා. එතකොට ඒ කියන්නේ තාමත් බංකොලොත්. දැන් ජනාධිපතිතුමා මේ රට බාරගනිද්දී ඩොලර් මිලියන 83000ක් තමයි ණය තිබ්බේ. මේ වෙනකොට අපේ රටේ ණය බර ප්‍රමාණය ඩොලර් මිලියන ලක්ෂයක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ණය බරතාවය වැඩි වෙනකොට මේ බංකොලොත් භාවය වැඩි වෙනවද කියලා එක මට තේරෙන්නේ නැහැ. බංකොලොත් බංකොලොත් භාවයෙන් අඩු වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. එතකොට දැන් මොදි කියනවා ලංකාවට ඉදිරියේදී සාමාන්‍යයෙන් ඉතින් මේ වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන්නේ නම් ඉතින් වික්‍රමසිංහ කියලා ඉල්ලන්නේ. හරිද? ඉතින් ඒ නිසා එතුමා දේවල් විකුණන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් මොන සෙල්ලම දැම්මත් තව මාසෙයි. මාසෙකින් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ජනාධිපතිවරණය කඳවන්න. මොකද අපි පැහැදිලිවම කියන්න ඕන දැන් අනිත් පැත්තෙන් ඔබතුමන්ලාට මම කියන්න ඕන දැන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතා විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. දැන් ලන්ඩන් බ්‍රෙන්ට් ඔයිල් අඩු වෙලා තියෙනවා. ඇමරිකන් මේ බොරතෙල් මිල අඩු වෙලා තියෙනවා. දල වශයෙන් 127කින් විතර ලෝකේ බොරතෙල් මිල අඩු වෙලා තියෙද්දි ලංකාවේ ඩීසල් අඩු වෙලා තියෙන 111කින්. හරිද? පෙට්‍රල් ලීටරේ අඩු කරේ රුපියල් 111කින්. මේක ආණ්ඩුවට උමනාවක් තිබ්බට 115කින් 20කින් අතර ගානකින් අඩු කරන්න තිබ්බා. මොකද තෙල් මිල අඩු වෙන ප්‍රමාණයට තමයි අනෙක් ජනතාවගේ ජීවන මට්ටමත් අඩු වෙනවා. තෙල් මිල වැඩි වෙනවා නම් ජනතාවගේ ජීවන බර වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ආණ්ඩුව සූදානම් නැහැ ලෝක වෙළඳපොලේ අඩු වෙන සහනය එම ආකාරයෙන්ම ජනතාවට ලබා දෙන්න. ඒ නිසා මට සැකයක් තියෙනවා මේ ආණ්ඩුවට ජනතාවත් එක්ක ලොකු වෛරයක් තියෙනවද කියලා ඉවරලා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුවට හිතප්පපුවකුත් නැහැ, ජනතාව ගැන හැඟීමකුත් නැහැ. මේ බංකොලොත් කරා මදිවට ලබා දිය හැකි සහන ලබා නොදීමේ මේ තක්කඩි ආණ්ඩුවක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒ වගේම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ කිසිම ජනාධිපතිවරයෙක් මේ වරස්තරද ලබා දුන්නේ නැහැ. දහතුන්වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ ව්‍යවස්ථාව ඇතුළේ තියෙන්නේ. ඉතින් ඒ නිසා නයි අරපු කට්ටිය මේ ඕකෙන් ජාතිවාදී අවශ්‍යන්න හැදුවට ආ ජාතිවාදී එන්නේ නැහැ. හරිද? දැන් බලන්න අපේ අපි පිළිගන්නවා මේක ඒකීය රටක්. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙන රටක්. ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් විදියට ඒක තමයි අංක 1. ඒක ඇතුලේ දැන් දැනටමත් ලංකාවේ පාසල් 100 ලංකාවේ පාසල් වලින් 90% පාලනය කරන්නේ පළාත් සභාව වලින්. ලංකාවේ ඉස්පිරිතාල වලින් මහ රෝහල් අර ඉතුරු සියලුම රෝහල් පාලනය කරන්නේ පළාත් සභාව වලින්. ඒ වගේම ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන පාලනය වෙන්නේ පළාත් සභාව වලින්. ඒ නිසා පරිසර පොලිසිය, ප්‍රජා පොලිසිය, මේ ඒ වගේම මේ ට්‍රැෆික් පොලිසිය වගේ දේවල් පරිපාලනය විමධ්‍යගත කරාට ගැටලුවක් නැහැ කියන එක තමයි අපේ මතය. ඒ වගේම දැන් මේ දවස්වල මේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන ඔබතුමාගේ නායකතුමා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්. මොකද්ද? මේ යාපනයේ තියෙන අර ක්‍රීඩාංගණය එක. ඔව්. මොකද්ද මේක අල්ලගෙන ඉන්නේ? නෑ දැන් වෙලා තියෙන්නේ දැන් අපි දිනන බව දන්නවනේ. මහ පොළවේ ඉදිරියෙන් ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. හරිද? එතුමා කියපු කතාවක කෑල්ලක් අරගෙන කපලා දැම්මහම පොඩි ආතල් එකකට වෛර වෙනවනේ. දැන් මෙහෙමනේ වෙන්නේ. දැන් ඔබතුමා හොඳ වැඩක් කරුවොත් ඒ හොඳ වැඩේ ජනප්‍රිය වෙන්න සෑහෙන කාලයක් යනවා. හොඳ අහන්න.
හැබැයි කවුරු හරි ඇවිල්ලා ඔබතුමාගේ කලිසම ගැලවුවොත් හරිද? ඒක ටක් ගාලා පබ්ලික් මේ ජනප්‍රිය වෙනවා. ඉතින් ඒ වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ.